විශ්ව පියස ආයුබෝවන් විශ්ව පියස channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඉදිරිපත් කරන්න හදන්නේ ඔයාලා අපිට එවපු කුමාර මහත්තයාට ඉදිරිපත් කරපු ප්‍රශ්න එතුමාට ඉදිරිපත් කළා. එතුමාගෙන් ඒ සඳහා පිළිතුරු අරන් දෙන්න තමයි අද අපි කල්පනා කළේ. මුලින්ම අපි ගන්න ප්‍රශ්නය හිව් පුෂ්ප වෙල. කුකුලෙකුගේ මැදිහත් වීමකින් තොරව කිකිලියගේ කුස තුල හටගන්නා බිත්තරය සඳහා අවශ්‍ය ඩිම්බ ශක්තිය කිකිලියගේ කුස තුල ස්වභාවිකව ඇත. බිත්තරයක් ඇතිවීම සඳහා કૃතිමව බාහිරින් දෙන උත්තේජනය ස්වභාවිකව කුකුලාගෙන් ලැබෙන ශුක්‍රාණු ශක්තියට සමාන විය යුතුයමය. ඒ එසේ නොවුනොත් નિયම ප්‍රතිඵලය වෙනස් වනු ඇත. ස්වභාවිකව හෝ કૃතිමව හෝ බාහිරව එන්නේ බිත්තරයක් ලෙස කලලයයි. එම කලලය තුලට අරූපී ශක්ති ධාරාවක් වන විඥාණය බැස ගැනීමට සුදුසු පරිසරයක් ඇත. පාම් බිත්තර තුල ජීවයක් නැති බව ඔබ පවසන්නේ කුමන මූලධර්මයක් අනුවද? තෙරුවන් සරණයි. දීපිහිටයි සියලුම දෙනාට. එහා පළවෙනි ප්‍රශ්නේ මේ පාම් බිත්තර සම්බන්ධ කතාව සමාජයේ අද බොහෝ කතා වෙන දෙයක්. නිවැරදි කිරීම ස්වාමීන් වහන්සේලා අතිනුත් කරනවා අපි දැක්කා. අපි සතුටුයි. ඒ වගේම මේ මෙතුමියටත් මේක පැහැදිලි කරන්න ඕනේ. මේ පොඩි වල්මත් වීමක් තියෙනවා. මම මේ ප්‍රශ්නේ අවසාන කැලේ ඉඳලා උත්තර දෙන්න. අවසානයේ අහනවා පාම් බිත්තර තුල ජීවියක් නැති බව ඔබ පවසන්නේ කුමන මූල ධර්මයක් අනුවද? එකම මූල ධර්මය තමයි පුළුවන් නම් පාම් බිත්තරයක් රක් කළා මොන ක්‍රමයකින් හරි මට පැටි කරන් පෙන්නන්න. ඇයි? එහෙම වෙන්නේ නැති ඉතින් ඔබ දන්නවා. එහෙම වෙනවා විඥානයක් આવොත් අර කියන විදිහට ඒක ਸਰව සම්පූර්ණ කලලයක් නම් අනිවාර්යයෙන්ම පැටියෙක් එන්න ඕනේ. උෂ්ණත්වය ලබා දුන්නාම පැටියෙක් එනවා. එහෙමනේ රකින්නවා කියන්නේ උෂ්ණත්වය ලබා දෙන්නේ. එතකොට ඔබ උෂ්ණත්වය ඕන තරම් ලබා දීලා බලන්න විඥානයක් එනවද කියලා. විඥානයක් එන්නේ නැහැ. මට මේක ගොඩාක් පුළුල්ව පැහැදිලි කරන්න පුළුවන්. විඥානයක් එතෙන්ට එන්නේ නැත්තේ ඒ බිත්තරේ තියෙන අර මගේ මාතෘකාවෙන් කියන සංඛ්‍යාතයක් තියෙනවනේ. ඒ ජීවි සංඛ්‍යාතේ ජීව ප්‍රාණ ශක්තිය තියෙන සැබෑ කලලයක් නම් එයාට ඇතුල් වෙන්න පුළුවන්. අපි කියන්නේ ප්‍රාණකාරය හරි විඥානේ හරි ඊට අදාළ සංඛ්‍යාතයක් පැවතුනොත් තමයි එතෙන්ට විඥානේ එන්නේ. ඇයි නෑන්නේ? නෑන්නේ එහි කලලයක් නෑ පුතා. කලලයක් නෑ. ඩිම්බයක් කියන එක ඔබ දන්නවා. කාන්තාවක් නම් හොඳින් දන්නවා ඔබ ඩිම්බයක් කියලා. ඔබෙන් ඩිම්බ නිකුත් වෙනවා මාසිකට සැරයක්. ඒ දරුවද? නෑ. ඇයි? සංසේචනය කියලා එකක් තියෙනවා. සංසේචනය වෙන්නේ ශුක්‍රාණුක ආව සංසේචන වෙලා හැදෙන දෙයට කියන කලලය. ඒට අදාළ කාලයේදී විඥානයක් සැපැත්වීමෙන් කියනවා ජීව ප්‍රාණියා කියලා. පටල ගන්න එපා. පළවෙනියෙන්ම තියෙන ඩිම්බය එක්කෝ ඒක සාර්ථක වෙන්න පුළුවන් ශුක්‍රාණුක එකතු වෙලා කලලයක් බාටපත් වෙලා ජීවියෙක් නොවේ කලලයක් බාටපත් වෙලා මව් කුසේ එහෙමයි තියෙන්නේ බිත්තරය ඇතුලේත් එහෙමයි තියෙන්නේ. එතකොට ඒ වගේ දෙයකට ඒක කලලයක්. බිත්තරයක් නෙමෙයි නිකන් හිස් බිත්තරයක් නෙමෙයි කලලයක්. බිත්තරය තුල කලලයක් නැහැ. එතකොට බිත්තරය හැදෙනටිත් මම කියලා දෙන්නම්. එතකොට එයට විඥානයක් එන්නේ කලල රූපයක් තිබුණොත් පමණයි. කලර රූපයක් නැත්නම් විඥානයකට එන්න බෑ. මොකද ඒ කලර රූපේ වර්ධනය වෙලා අර ෆ්‍රීකවෙන්සි ටැලි වුණොත් විතරයි ඒ විඥානයක් එතෙන්ට ඇවිල්ලා කුකුල් පැටියෙක් හෝ මිනිස්සු වෙනගෙන ඉන්නේ නැහැ විතර වලින්. නමුත් මිනිසයා කුසේ හැදෙන්නෙත් ඒ ආකාරයෙන්මයි. එතකොට කුමද සිද්ධ වෙන්නේ? සාමාන්‍ය කිකිලියෙක්ගේ සිද්ධ වෙන දෙයි පාම් කිකිලියෙක්ගේ සිද්ධ වෙන දෙයි වෙනස අපි බලමු. සාමාන්‍ය ගම් කිකිලියෙක්ගේ කුකුලෙකුගේ ආශ්‍රයය තියෙන ඒ ඩිම්බයට සංසේචනයක් ඇති වෙනවා ශුක්‍රාණුවක් ඇවිල්ලා. එතකොට එහි ඒ බිත්තරේ කලලයක් සහිත බිත්තරයක් බවට පත් වෙනවා. කලලයක් තියෙනවා. එතකොට සුසුසු අවස්ථාවේ විඥානයක් පැමිණීමෙන් කොයි වෙලාවේද? රකින්න අවස්ථාවේ. ඇයි රකින්නකොට විඥානය එන්නේ? දැන් රැක්කේ නැත්තම් ෆ්‍රිජ් එකේ දාලා තිබ්බට කවදාවත් පැටියෙක් එන්නේ නැහනේ. පැත්තක තිබ්බොත් ඒත් එන්නේ නැහැ. යම් උෂ්ණත්වයක් ඇවිල්ලා ඒ අවශ්‍ය දේවල් වුණොත් විතරයි විඥානයක් ඇවිල්ලා පැටියෙක් එන්නේ. ඇයි එතනදී උෂ්ණත්වයේ කාර්යභාරය කුමක්ද? අන්න අර සංඛ්‍යාත වෙනස් කිරීම. සංඛ්‍යාත ඒතකොට අපිට කියන්න පුළුවන් උෂ්ණත්වයේදී සංඛ්‍යාත වෙනස් වෙනවද කියලා. මයික්‍රෝවේව් කියන oven එකේ කරන්නේ ඕකේ අනිත් පැත්ත. සංඛ්‍යාතය වෙනස් කිරීමෙන් උෂ්ණත්වය ඇති කිරීම. කෙටිතර ඔය මයික්‍රෝවේව් කියන තරංග වලින්. එතකොට මේ දෙකේ ලොකු සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ රැකීමේදී ඇයි ඒ උෂ්ණත්වයේ වැඩිවීමෙන් තමයි විඥාණයට සැපැත්වීමේ සැබෑ සාධක ඇති වෙන්නේ. සුදුසුකම ඇති වෙන්නේ. ඒ නිසයි බබා හම්බෙන්න ඉන්න මව්වරු හුඟක් වෙලාවට නිින්දෙදී ඉන්නේ හැමතිස්සෙම උෂ්ණයි. යම් උෂ්ණයක් තියෙනවා. එතකොට තමයි ඒ කලලේ ජීවියක් ඇවිල්ලා බබෙක් බවට පත් වෙන්නේ. නැත්නම් අර ගබ්සා වෙනවා කියලා ඉවත් වෙලා යනවා. නියම උෂ්ණත්වය නොතිබ්බොත්. මෙතනදී ඒ සිද්ධි ටික සිද්ධ වුණාම අන්න කුකුල් පැටිය එනවා. ෆාම් පිටරේදී වෙන්නේ ඩිම්බයක් හැදිලා ඩිම්බය පිටරයක් බවට පත් වෙනවා. කලලයක් නෙවෙයි. එහි කලලයක් තියෙනවා කියලා ඔබ කියලා තියෙනවා. කලලයක් කිසිසේත් නැහැ. කලලයක් නැති එකට විඥානයක් කවදාවත් එන්නේ නැහැ. මෙතන ඔබ වරද්ද ගත්ත තැනක් තියෙනවා මම පෙන්වන්නම්. කුකුලෙකුගේ මැදිහත් වීමකින් තොරව කිකිලියගේ කුස තුල හරි බිත්තරේ හට ගන්නවා. බිත්තරේ සඳහා අවශ්‍ය ඩිම්බ ශක්තිය කිකිලියගේ කුස තුල ස්වභාවිකව තියෙනවා. ඒකත් හරි. බිත්තරයක් ඇති වීම සඳහා કૃතිමව බාහිරින් දෙන උත්තේජනය. කවුරුත් උත්තේජනයක් දෙන්නේ නැහැ බිත්තර ඇති වෙන්න. බිත්තර දැමීම ඉක්මන් කරන්න අර අවශ්‍ය ඒ උත්තේජන තමයි දෙන්නේ. ලොකු කරන්න අවශ්‍ය පෝෂණය ඉක්මනින් පිටතර වැඩි වැඩියෙන් ගන්න අද බිස්නස් නේ. ඒ නිසා අවශ්‍ය උත්තේජනය මිසක් ශුක්‍රාණු වෙනක් කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේ ද්‍රව්‍යයක් හදන්නත් බෑ. එහෙමනම් අද බබාලා නැති අයට හිටු කියලා බබාලා හම් වෙන ක්‍රම හදලා දෙයි. කිකිලියන්ට ඕක කරන්න පුළුවන් නම්. ඒක උත්තේජනයේ ස්වභාවික කුකුලාගේ ලැබෙන ශුක්‍රාණු ශක්තියට සමාන වෙයි කියලා නෑ නෑ. ශුක්‍රාණු වල ශක්තියක් තියෙනවා. නමුත් ශුක්‍රාණුවක්ම විය යුතුයි. ශුක්‍රාණුව කියන්නේ පුතා ජීවියෙක්. ඒක මේ බේතකින් දෙන උත්තේජනකෙන් ජීවියෙක් නෑ. ඔබ බලන්න ශුක්‍රාණුවක අන්වීක්ෂයකින් බැලුවහම මෙහෙම පීනන පොඩි මී පැටියෙක් වගේ පණක් තියෙන සතෙක් ඉන්නේ. උත්තේජන වෙන ඉන්ජෙක්ෂනකින් ඒක වෙන්නේ නෑ. ඉතින් ඒක පීනලා ගිහින් අර තරලයේ ගිහින් ඩිම්බයත් එක්ක සංසේචනය වෙනවා බලන්නකෝ. එතකොට තියෙනවා කලලයක්. ඒ පුරුෂ බීජය ගියා කියලත් ඒ දෙක එකතු වෙන්නේ ශක්තිය එතන තිබ්බා කියලා එතන ප්‍රාණය පැමිණලා විඥානය පැමිණලා නෑ. හැබැයි එතන පණක් තියෙනවා. විඥානය සහ පණ කියන්නේ දෙකක්. ඔක පටල ගන්නත් එපා. එතකොට පණ කියන එක ඔබ දන්නවා දැන් අර හදවත ගලවලා පැත්තකින් තිබ්බහම ටිකක් වෙලා මෙහෙම වැඩ කරනවා. මේ පණ තියෙනවා. මේ වගේ ඒ සංසේචනය වුණොත් එහි යම් පණක් තියෙනවා. හැබැයි අර බුදුදහම ගැනත් ඔය සමහර අය තර්ක විතර්ක ගේනවා. කොයි මොහොතේද මේ විඥානයේ ප්‍රාණකාරයා මේ දරුගැබට ඇතුළුනේ කියලා. සමහර අය කියනවා මේ මොහොතේම සමහර අය මාසිකින් නොඑක් කතා තියෙනවා. එතකොට මම දන්න දේශනය අනුව ඒ සකස් වීම හරියාකාරව ආධ්‍යාත්මික සහ භෞතිකව සිදු වෙන දවසට තමයි විඥානය එන්නේ. භෞතික පැත්ත මම ඔබට කිව්වනේ. අර ෆ්‍රීකවෙන්සි සමානත්වයට ආවහම තමයි ආකර්ෂණය වෙන්නේ. ආධ්‍යාත්මිකව කිව්වොත් කොයි ආකාරයෙන්ද? මේ මවට පියාට ගැළපෙන්නා වූ එයාලගේ කුසල අකුසල වලට ගැළපෙන්නා වූ ප්‍රාණකාරයෙක් එයාලව ප්‍රාර්ථනා කරගත්තා වූ දරුවෙක් මේ ටික එකට එකතු වෙන්න ඕනේ. ඒ අවස්ථාව වාතාවරණය සැකසෙන්න ඕනේ. ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ මෙන්න මෙයා මගේ පුතා වෙනවා නම් හොඳයි. එයා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ මෙන්න මේ වගේ දෙන්නෙක් නැත්තම් මෙන්න මෙයා මගේ අම්මයි තාත්තයි වෙන්න නම් හොඳයි. මෙයා තමයි කවදා හරි මගේ මව් වෙන්නේ කියලා අදිෂ්ඨාන කරගෙන තිබුණොත් ඒ අනුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒතකොට දැන් මේ කුකුලගේ කතාවට ඒව අදාළ නැහැ. හැබැයි අමතක කරන්න එපා මම මෙහි කිසිම පාපයක් නැහැ කියන හේතුවක් තියෙනවා. හේතුව තමයි මෙහි කලලයක් නැහැ. පුළුවන් නම් මට කලලයක් පෙන්වන්න. කලලය කියන එක පොඩි දෙයක් නෙමෙයිනේ පිටරේක. ඔබ පුළුවන් අන්වීක්ෂයකින් මට ෆාම් පිටරේක කලලයක් පෙන්වන්න. ඒක ද්‍රව්‍යයක් විතරයි. ඩිම්බේ නිසා ඇතිවෙච්ච අසුචි වගේ දෙයක් ඒක කෙලිම ඔහුගේ ශරීරයෙන් නිර්මාණය වෙලා යොතර යනවා. නිර්මාණය වෙනවා යොතර යනවා. ඒක කෑවත් නොකෑවත් එකම සංසිද්ධිය. කෑවොත් බඩට යයි නොකෑවොත් කුණු කොටට යයි. ඒක හැමම ඉවත් වෙලා යනවා. ඒකෙන් කාටද හානිය උනේ? මෙතන බලන්න ඕනේ හානියක් වෙනවද කියලා ජීවියෙකුට. කිකිලියට හානියක් නැහැ. පිටරේ හානි වෙන්න දෙයක් නැහැ එතන ජීවයක් නැති නිසා. ඒක නිසා එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. තවත් පැත්තක් තියෙනවා. ගම්බිත්තර කියලා જાතියකුත් තියෙනවානේ මේ කුකුලෙකුගේ සහයෝගයෙන් හැදිච්ච බිත්තර. ඒවා පව් කියලා කියනෝනේ. මොකද හේතුව ඒක රැක්කොත් පැටියෙක් වෙන්න පුළුවන් කියන එක ඒකත් මම පිළිගන්නවා. නොරැක්කොත් ඒක ජීවියක් තියනවද? ඒත් නැහැ. එතකොට ඒක කවුරු හරි කනවා නම් ඒකෙත් හරියට බැලුවත් වැරද්දක් තියෙන්න බෑ. යම් කිසි විදියකින් හැබැයි එතන ඇති වේගෙන ඇවිල්ලා තිබුණොත් පැටියෙක් විනාසයි. පාපයට අහු වෙනවා. ඒක නිසායි ඒ ගංකකට විතර නොකන්නේ. මොකද කොච්චර රස්නේ වැටිලාද මේ වෙනකොට ඒකට විඥානයක් ඇවිල්ලා පැටියෙක් වෙන්න යන්තම් දවසක හෝ සූදානම තියනවාද කියලා කවුද දෙයන්නේ දන්නේ. එතකොට වැඩේ අපි නොදැන ගෑවත් එතන අපි දන්නවනේ මේක අනිවාර්යෙන් පැටියෙක් වෙන්න පුළුවන් කියන සංඥාව තියෙනවා. පාපය සිද්ධ වෙනවා. ඒක නිසා ඒක නම් අපිට අනුමත කරන්න බෑ. නොදැනුවත්ව කෑවොත් පාපයකුත් නැහැ. චේතනාවයි තියෙන්නේ. චේතනාවනේ කර්මය බවට පත් වෙන්නේ. ඒතර මේක ඊටාම පැහැදිලි කරගන්න මේ මෙතුමීට වැරදිලා තියෙන තැන තමයි බිත්තරයක් ඇතිවීම සඳහා કૃතිම බාහිරින් දෙන උත්තේජනය ස්වභාවික කුකුලාගෙන් ලැබෙන ශුක්‍රාණුශක්තියට සමාන විය යුතුයි කියන එක. එහෙමනම් ශුක්‍රාණුශක්තියක් දෙන්නේ පැටව හදන්නනේ. ශුක්‍රාණු වලකින් කවදාවත් බීජයක් ලොකු කරන්න බෑ. එහෙම කතාවක් කොයි වෛද්‍ය විද්‍යාවකවත් නැහැනේ. ශුක්‍රාණුකින් කරන්නේ සංසේචන වීමක් විතරයි. සංසේචන වෙලා කලලයක් ඇති කිරීම පමණයි. පෝෂණය කරලා ලොකු බිත්තරයක් ඇති කරනවා වගේ දේවල් ශුක්‍රාණුවකටවත් ඒ වගේ දෙයකට කරන්න බෑ. ඔබ හිතනවා කියලා බිත්තරේ ලොකු කරන්න ගහන ඒ බාහිරෙන් ගහන අර ඒවට කියන මොනවද වර්ධක හෝමෝන එක ගන්නවද ඒකත් දැනගන්නක පුතේ ඒ හෝමෝන වර්ගයක් ගන්න ශුක්‍රාණු වර්ගයක් නෙමෙයි ඒ හෝමෝන ගහන්නේ මේ કૃතිමව මේක ලොකු කරලා පෙන්වන්නයි ඊළඟට වැඩියෙන් වැඩියෙන් ඉක්මනින් මෙයාගේ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා දවසට බිත්තර දෙකක් හරි දාන තත්ත්වෙට ගේන්නයි මේක කිසිම කලලයක් ඇති කරන්න ගහන උත්තේජක ද්‍රව්‍යයක් නොවේ එතනයි වාට පැටලිල වෙලා තියෙන්නේ මං හිතනවා ඔබට අවශ්‍ය උත්තරේ ලැබෙන්න ඇති ඊළඟ ප්‍රශ්නය කුමාර මහත්මයාට ඉදිරිපත් කරලා තියෙන්නේ චම්පා සිරිමාන්න මහත්මිය පියතුමනි නිවසේ බුදු පිළිමේ වුණත් කිලිටි වෙනවනේ ඉතින් පිරිසුදු කිරීම කාන්තාවකට සුදුසුද බුදුන් වහන්සේ නම් පිරිසුදු කරන්න මං දන්න විදිහට කාටවත් ඒ උත්තරීතර අවස්ථාව නම් ලැබිලා නැහැ පිරිමේකටවත් ජීවත් වෙලා ඉන්නේ නැද්ද පිළිමේ කියන්නේ අහන්නේ පිළිමේ පිරිසුදු කරද්දී ඔබට තියෙන චේතනාව තමයි ක්‍රියාව බවට පත් වෙන්නේ. ඔබ පාපකාරී විදිහට දෙයක් කරොත් ඔබට ඒ ක්‍රියාවට විපාක සිද්ධ වෙනවා. ඔබ කරන්නේ යහපත් දෙයක් නම් ආගේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයයි මේ තියෙන්නේ. මම ඊටාම ගෞරවයෙන් මේක පිරිසුදු කරනවා කියන චේතනාවොත් උතුම් ඔබට ඒක කුසලයක් අත් වෙනවා. කිසිම තහනමක් නැහැ පාපයක් අත් වෙන්නේ නැහැ. මොකද ඔබේ චේතනාව උතුම් නිසා. එතකොට ඒක පිරිමිද ගැහනුද කියලා ප්‍රශ්නයක් නැහැ. චේතනාවයි බලපාන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමතිස්සෙම පවතින චේතනාව මතයි. චේතනාව ක්‍රියාව බවට පත් වෙනවා කියන ධර්මතාවය මතයි. ඒ විදිහට ගත්තොත් ඔබට සියලු ගැටලු निराකරණය කරගන්න පුළුවන්. අද තියෙනවා මේ බමුණු මතයක්. මම නම් විරුද්ධයි මම කතාත් කරනවා. හුඟක් විහාරස්ථාන තියෙනවා ප්‍රධාන නම් කියන එක හොඳ නෑ. මගේ පැත්තේ තියෙනවා එකක්. මේ උඩට මළුවට නගිනවා නම් කාන්තාව බෑ කියලා එකක් තියෙනවා මේ අපේ පැත්තේ. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ කොහොමද කියලා මම දන්නේ නෑ. ඒතර මේ බෝධීන් වහන්සේත් අෂ්ටපලරුව බෝධීන් වහන්සේ නමක්. බෝධීන් වහන්සේ වැඩමවේ කවුද? කාන්තාවක්. සුදුසු නැද්ද කිලිද එතකොට? මේ කිලි බුදුන් වහන්සේට නෑ හොඳේ. ඒකත් මතක තියාගන්න. බුදුන් වහන්සේ මේ කිලි පිලි රටේ නැති මේ මිත්‍යා මත කරේ තියාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. ඒවට පාර ගාපු කෙනෙක්. අපිත් බුදුරජාණන් වහන්සේ යනු යන නිසා දැක්ක තැන මිත්‍යාවට පාර ගන්නවා. එතකොට මම කිලි කියලා කියන්නේ බුදුන් වහන්සේ කිලි කියපු දේ තමයි. දස අකුසල්, පස්පව් මේවා කිලි. අපිරිසුදු කියලා જાතියකුත් තියෙනවා. අපිරිසුදු ඒවට ගණන් ගන්නවා දැන්. මම කියන්නේ කිලිගෙවල් මලගෙවල් යන්න එපා හීලින් කරාම කියලා. ඇයි? එතන අපිරිසුදු විස බීජනිකුත් වෙන තැනක් නිසා ඒ අපේ සුවේ අදාළ දේවල්. හැබැයි බුදුරජාණන් වහන්සේට අදාළව එහෙම කතන්දරයක් නැහැ. කාන්තාවන්ටත් ගිහිල්ලා වඳින්න පුළුවන්. වැඩිපුරම බුදුරජාණන් වහන්සේගේ අපෝපහත්තාන කරලා තියෙන කාන්තා පාර්ශවය වෙන ගිහිල්ලා බලන්නකො. විශාඛා කියන්නේ පිරිමේද්ද, සුජාතා කියන්නේ පිරිමේද්ද? පිරිමෑත් හිටියා. නමුත් බලන්න ඉස්සෙල්ලාම දානි දුන්නෙත් කාන්තාවක්නේ. කාන්තාවන්ට ඇත්තටම යම් අකුසල තත්වයක් නිසා කියනවනේ අකාන්තාව වෙන්නේ. එහෙම කතා වෙනවා. එහෙම කමක් නැහැ කියමුකෝ. ඒ අකුසලයේ ගෙවා ගන්න මේ විවෘත වීම තියෙන්න ඕනේ. මේ මිත්‍යාවෙන් විවෘත වෙලා තියෙන්න ඕනේ. කාන්තාවන්ට කුසල රැස් කරගන්න පුළුවන් තරම් ඉඩකඩ තියෙන්න ඕනේ. හිර කරන්න නෙමෙයි බුදුන් වහන්සේ ගාවට යන්න නැහැ. අහවල් විහාරස්ථානයට යන්න නැහැ. බෝධින් වහන්සේ ගාවට යන්න නැහැ. පිළිමයක් අල්ලන්න තාන කවුද මේ නීති දැම්මේ? අන්තිමට හොල බැලුවා නීති දාපු කෙනෙක් නැහැ. ඒක නිසා මිත්‍යාවට අහු වෙන්න එපා සීල කාන්තාවර මම කියන්නේ බුදුරජාණන් වහන්සේ අපි පිරිමි වගේම ඔයාලට 100%ක්ම අයිති. 100%ක්ම පිරිසුදු කරන්න. හැබැයි ඔබ පිරිසුදු වෙන්න. පිරිසුදු වෙන්න ගෞරවය පිණිස. බුදුන් වහන්සේට කවදාවත් වෙන කිසි කෙනෙකුට බුදුන් වහන්සේ අපේක්ෂා කරන්න බෑ. උන්වහන්සේ පිරිසුදුකමේ කෙරවලට කියලා ඉවරයි. කාන්තාවක් ඇල්ලුවත් උන්වහන්සේ අපිරිසුදු කරන්න කාටවත් බෑ ලෝකේ. ඒක තමයි බුද්ධ කියන්නේ. උන්වහන්සේට මඩ ගන්න කාටවත් බෑ. බැරි වුණානේ. අදටත් බෑ. ට්‍රයි කරනවා ඒවා තියෙනවා. ඒ වගේමයි ඔබ මේ ඊටාම හොඳ සිතින් බුදු පිළිමේ පිරිසුදු කරන එක පුතා නැත්නම් දුව කාන්තාවක්නේ දුව ඊටාම හොඳ යහපත්යක්. ඔබ හොඳට පිරිසුදු වෙන්න. ඔබේ අපිරිසුදු දවස් නැත්නම් වඩාත් හොඳයි. පිරිසුදු වෙලාකින් චිත්ත ප්‍රීතියෙන් ඊටාම ලොකු chance එකක් ඔබට ලැබුණේ බුදුන් වහන්සේගේ පිළිමේ සුද්ධ කරන්න කියලා ඊටාම ගෞරවයෙන් මේ වැඩේ කරන්න පුළුවන් නම් ඒ වතුරට සුවඳ සඳුන් කුඩු ටිකක් හරි දාන්න ගෞරවය වැඩි වෙන්න මෙතන ගෞරවය ඇති කරගන්න ගෞරවය තමයි භක්තිය විශ්වාසය තුන එකට යන්නේ. ඒක ඊටාම අවශ්‍යයි කුසලයක් සම්පාදනය වෙන්න. මෙහි අනුව ඔබ වැඩ කරන්න කිසිම පාපයක් නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් කාන්තාවන්ට බුදුන් වහන්සේගේ දේවල් ගැලපෙන්නේ නැහැ කියලා එයා පට්ටපල් මිත්‍යා දෘෂ්ටිකයෙක්. පට්ටපල් බොරු කියන. හැබැයි දෙවියන්ගේ දේවාල සම්බන්ධ කතන්දරවලදී ඊට වෙනස් මතයක් තියෙනවා. මම ඒ ගැන මේ කියන්නේ බුදුන් වහන්සේ ගැන. ඊළඟ ගැටලුව ඉදිරිපත් කළන්නේ එස්මි කෞශල්‍ය. කුමාර මහත්තයාගේ දෙව්සුවේ ලබා ගන්න මමත් ආපු කෙනෙක්. ඔබතුමාගේ මේ වැඩසටහන් මම නිතරම අහනවා. මටත් මොන කරදරයක් වුණත් මතක් වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි සත්‍ය සායිතුමා. මට දැනගන්න ඕනි සත්‍ය සායිතුමා දෙවි කෙනෙක්ද කියන දේ. මේ ප්‍රශ්නේ අහන්නේ මට මොන කරදරයක් වුණත් මතක් වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ශ්‍රී සත්‍ය සායි බාබාතුමන්. එතුමන් ගැන ඔබ දරන මතය කොහොමද? එතුමන් ඇත්තටම දෙවි කෙනෙක්ද කියන එක තමයි අහන්නේ. ඉතින් මෙහෙමයි, ඔකට දෙවිදිහකින් උත්තර දෙන්න පුළුවන්. එකක් මගේ පුජ්‍යලික අත්දැකීමෙන්, අනිත් එක ධර්මතාවයේ අනුව පැහැදිලි කිරීම. පුජ්‍යලික දේ තමයි එතුමා මෙහි පිට දිව්‍ය ආත්මයක්. ඉතින් කියනවානේ විෂ්ණු දෙවියන්ගේ ස්වරූපයක් කියලා. විෂ්ණු කියන්නේ දිව්‍යත්වයටයි. දිව්‍යත්වයෙන් යුතු දැන් ඔබ අහන කෙනා ඔබට යම් දිව්‍යත්වයක් අවදි වුණොත් කොයි වෙලාවක හරි ඔබ විෂ්ණු ආත්මයක්, කාලි ආත්මයක්, ශිවාත්මයක්, කොටිම්ම කිව්වොත් දිව්‍ය ආත්මයක්. දිව්‍ය ආත්ම මනුෂ්‍ය ස්වරූපයෙන් පොළොවේ එදත් වැඩ කරා, අදත් වැඩ කරනවා, හෙටත් වැඩ කරයි. අඩු වැඩි වශයෙන් ශක්තිය තියෙන අඩු වැඩි වශයෙන් ඒ එක් එක් අයගේ දිව්‍ය ශක්තියේ ප්‍රමාණය අනුව උන්වහන්සේට පූර්ණ දිව්‍ය අවතාරයක් කියලා කියනවා. හේතුව කරන්න පුළුවන් දේවල් අසීමිතයි. මගේ බොහෝම හිතවත්, හිතාදරයි, මට ගොඩාක් උපකාර කරලා තියෙනවා. මම පුජ්‍යලික උපකාර හුඟක් වෙලාවට මට කරලා තියෙනවා. මගේ අසනීපක සුව කරලා දුන්නා, බොහොම අමාරුවෙන් හිටපු එක. ඊට අතිරේකව ඒ කාලේ මම මේ සුව කරන්නේ නැති නිසා ලංකාවේ බොහෝ අයගේ ඒ රෝගාබාධ මම කිහිල්ල කියලා උන්වහන්සේ එහෙ ඉන්නදී මෙහි ඉන්න ලෙඩ සුව කරලා දුන්නා. එච්චර ලොකු බලයක් තියෙනවා. එතකොට අපි දිව්‍යත්වය අත්දැකලා තියෙනවා. දිව්‍යත්වයේ පොඩි කාලෙම ඉන්දියාවේ ඒගොල්ලෝ අත්දැක්කා. මොකද ඉන්දියාවේ දිව්‍යත් එක්ක ගොඩක් සමීප නිසා යම් කිසි කෙනෙක් ළඟ දිව්‍යත්වයක් තියෙනවා නම් එයාලගේ තියෙනවා ඒකට ප්‍රමිති. අපේ රටේ ඒව නැහැ. ඒ ප්‍රමිති වලට අනුකූල නම් මේ දේවල් තියෙනවා නම් මෙයා මේ මනුලොවට ආපු මනුෂ්‍ය ආත්මේ මනුෂ්‍ය ස්වරූපයෙන් සිටින දිව්‍ය ආත්ම කියලා අඳුර ගන්නවා. එහෙම ආත්ම ඉන්නවා. ඉතින් එතකොට ඒගොල්ලෝ ඒ අනුව කටයුතු කරනවා. එතන ආයෙ සැක කැටලි එහෙම කොහොමද වෙන්නේ, මෙහෙම කොහොමද වෙන්නේ කියලා අපේ රටේ වගේ ගොබ්බ කතා කෙරෙලි නැහැ. අපිට වැඩි විද්‍යාවෙන් උදියුනේනේ, අපරාධ කියන්න ඕනේ නැහැනේ. ආධ්‍යාත්මික වැත්තක් දිනුනේ. එතම සායි බාබාතුමා දිව්‍ය ආත්මයක් මනුෂ්‍ය ස්වරූපයකින් ඉන්න පූර්ණ දිව්‍ය ආත්මයක් කියන එක තහවුරු වුණා. ඊට පස්සේ තමයි ඍෂි වන්දිතය කියලා උන්වහන්සේට වඳින ශ්ලෝකයක තියෙන ඔබ දන්නවනේ. ඍෂි වන්දිතය කියන්නේ ඍෂිවරුන් පවා වඳින තත්ත්වයටපත් වුණා. කියන්නේ මහා ඍෂිවත් බ්‍රහ්ම ඍෂි කෙනෙක් තවටපත් වුණා. බ්‍රහ්ම ඍෂි කෙනෙක් කියලා කියන්නේ එයාලගේ ඒ ඇදහිම මත උත්තරීතර තත්ත්වයට ගිය කෙනා. අපිටත් එහෙම හිතන්න පුළුවන්. බෞද්ධ විදියට බුදුරජාණන් වහන්සේ අගය කරලා තියෙනවානේ බ්‍රහ්මත්වයටපත් වෙන කියලා. නිර්වාණගාමී වෙන්නේ නැත්නම් මෙත්තානිසංස සූත්‍රයේ බ්‍රහ්ම කියන එක තමයි කියන්නේ. බ්‍රහ්මයෝ නෙවෙයි, පටල ගන්න එපා. බ්‍රහ්ම කියලා ජීවීන් කොටාශයක් ඉන්නවා. ඒ ගැන නෙවෙයි මේ කියන්නේ. බ්‍රහ්මන් එන්න පුරක් තියනවා ගිස්සර. ඒ කියන්නේ උත්තරීත තත්ත්වයට. ඒ තත්ත්වයටපත් වෙච්ච කෙනෙක්. ඒක නිසා ඍෂිවරුන්ට සහ ආධ්‍යාත්මික සාධනයේ යෙදෙන්නන්ට උදව් කරන්නට පැමිණි දිව්‍යත්වයයි. අඩුවඩි වශයෙන් තියෙන ඔබ ගාවක් තියෙනවා. මේ බලන සියලු දෙනා ගාව දිව්‍යත්වයක් තියෙනවා. දිව්‍යත්වයේ බීජයක් තියෙනවා මිනිස්සු ගාව. ඇයි? දිව්‍යත්වය කියන්නේ බ්‍රහ්මත්වයේ තියෙන දිව්‍යත්වයට ඉහිලින් එකක් නේ. බහලා තියෙනවානේ දෙවියන්ට ඉහිලින් බ්‍රහ්මයෝ ඉන්නේ කියලා. එහෙමනම් බ්‍රහ්ම බීජය තියෙන කෙනා දෙවියන්ටත් වැඩිය ඉහිලයිනේ. එක්තරා දිව්‍යත්වයක්. කොහොමද මම එහෙම කියන්නේ? අපේ 100ගේ 100ලාගේ 100ලාගේ 100 ඈතරම ගියොත් ආවේ කොහෙන්ද? අග්ගඤ්ඤ කියන බ්‍රහ්ම ලෝකයෙන් ඇවිල්ලා තමයි ජීවේ පහළ වෙලා තියෙන්නේ. එතකොට ඔබට මේක බුදුදහමෙන් පැහැදිලි කරගන්න පුළුවන්. අපි බ්‍රහ්ම බීජ තියෙන අයයි. දැන් මේ විකාර කරාට හැබැයි ඒක දැනුවත් වෙලා අවදි කරගන්න කෙනා බ්‍රහ්ම තත්ත්වයටපත් වෙනවා. අඩුතරමේ දිව්‍යත්වයට හරිපත් වෙනවා. හිතා ගන්න පුළුවන් සායි බාබා කියන්නේ කොයිතරම් ලොකු උත්මයක්ද කියලා. ඇයි? එකම ආගමකටවත් ගැරහුවේ නැහැ. අන්න එතන වැදගත් දේ. එකම ජාතියකටවත් වෙනස්කමක් කරේ නැහැ. හැමෝටම සම ආදරේ පළ කරා. මෙන්න මේවා තමයි පළවෙනිම හොයාගන්න පුළුවන් දේවල්. දෙවෙනි එක කෙනෙක්ගේ උත්තරීතර තත්ත්වය හොයාගන්න පුළුවන්. ඔහු ඒ සමාජයෙන් වෙන් වෙලා, සමාජය කියන්නේ භෞතිකව නෙවෙයි, ආධ්‍යාත්මිකයේ සමාජයට ඔබෙන් සිටින ප්‍රමාණය මත. සමාජයෙන් කිසි ව්‍යසනයක් එයාට ගානක් වුණෙත් නැහැ. ඒවෙන් පීඩාවටපත් වුණේ නැහැ. ඒක නිසායි කිව්වේ මමත් ඉන්න තරමයි කිව්වේ පුළුවන් නම් මගේ මොයේ තියෙන හිණාව පුළුවන් කෙනෙක් අතුරු දහන් කරන්න මම ඒ අභියෝගේ බාර දෙනවා කියලා. හැමතිස්සෙම යන්තම් හරි hina වෙලා අනින්නේ. ඇයි? ඒකට කියනවා अभ्यंतरे पवतिन आनंदे अभ्यंतरे पवतिन परमानंदे ये आनंदे प्रमाणेन तमई मणिन्ने केनेकगे उत्तरीतर तत्वे හැම තිස්සෙම ප්‍රීතියෙන් පිරලා තියෙන්නේ සම්පූර්ණ චහදවතක් සම්පූර්ණ චිඥානයක්. ඒක නිසා එතුමා දෙවි කෙනෙක් මනුස්ස ලෝකයට ආපු මනුස්ස වෙෂෙන් හිටියේ. ටිකක් දිග උත්තරයක්. ඊළඟ ගැටලුව ඉදිරිපත් කරන්නේ කාන්ති VE කුමාර මහත්මයාගෙන් අහනවා සර් මට විශ්වය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ විශ්වාධිපති ඇතුළු විශ්ව මණ්ඩලයට මම උදේ හවස ස්තුති කරනවා. මේට කමක් නෑ නේද කියලා තමයි එතුමිය අහන්නේ. එතුමිය අහන්නේ විශ්වාධිපති ඇතුළු විශ්ව මණ්ඩලයටම ස්තුති කරාට කමක් නෑ නේද කියලා. හරි හොඳයි. කොච්චර හොඳද? විශ්වයෙන් ඔබට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ. එකින් එක එනවනේ. විශ්වයේ ක්‍රියාකාරකම් නිසා තමයි අද මේ සබදාහම ඔබ දකින්නේ. සබදාහමයි විශ්වයයි දෙකක්. සමහර අය කියනවා විශ්වය කියවම සබදාහම කියලා නෑ. සබදාහම කියන්නේ විශ්වයේ ප්‍රක්ෂේපණය. විශ්වය විසින් නිර්මාණය කරපු රූපය තමයි සබදාහම. එහි තියෙන සියල්ලම විශ්වයමයි. විශ්වය කියලා කිව්වහම මෙහෙමත් කරනවා සමහර මේ විශ්වයට ස්තුති වේවා කියලා. එතකොට මෙතනින් ඉහළද විශ්වය? මෙතනින් පහළ මොකද්ද? ඔබ විශ්වය නෙමෙයි. විශ්වයේ රූපයක් අඳින්න කිව්වොත් මොකක්ද අඳින්නේ? අපි දැන් අන්තර්ජාලයේ ගන්න යුනිවර්සල් එකේ පිච්චරයක් කිව්වහම අන්තර්ජාලයට අපි කිව්වහම නැත්නම් ඔබට කිව්වොත් විශ්වයේ පින්තූරයක් ගන්න කිව්වම මොකද්ද ගන්නෙ? ග්‍රහලෝක ගොඩාක් කැරගෙනවා නේ මන්දාකිනි ශීරපත ඔක්කොම තියෙන අර කැරගෙන නිල් පාට තිත් තියෙන එකක් පෙන්වනවා. හරි. ඒක පෘථිවියක් තියෙනවනේ කොහේ හරි. එහෙනම් පෘථිවියත් විශ්වයමයිනේ. අර විශ්වයේ පින්තූරේ කැල්ලා. පෘථිවියේන මිනිස්සු විශ්වය කැල්ලා නෙමෙයිද? කූඹියා විශ්වය නෙමෙයිද? ඒ වගේ ඔබත් විශ්වය. එහෙනම් ඔබ මේ ස්තුති කරන්නේ කාටද? ඔබත් ඇතුළු විශ්වයටමයි. හෙවත් ඔබටමයි ස්තුති කරන්නේ. වැදගත්ම තැන උතනයි. ඔබ ඒ ගරු කරන්නේ යටිහිත ඔස්සේ ක්‍රියාත්මක වන ඔබ තුල ක්‍රියාත්මක වන විශ්වයටමයි. ඔබටමයි මේ ගරු කිරීම කරගන්නේ. මේ සැලකිල්ල ඔබ ඔබටම කරගන්නේ. විශ්වය ඔබයි. මුළු විශ්වයම බඹයක් පමණ වූ මේ ශරීරයේ මත පනවමි. කවුද කිව්වේ? බුදුරජාණන් වහන්සේ. එතකොට ස්තුති කිරීම හුඟක් හොඳයි ආධ්‍යාත්මික පැත්තෙන්. භෞතික පැත්තෙන් තවත් හොඳයි. කෑම එකක් හේම ගන්නකොට සීපත් කරනවා නම් විශේෂයෙන් ගොවි මහත්තයා මොන දුකක් විඳලාද ඔය බත් එක ඔතෙන්ට ගෙන ආවේ. කී දෙනෙක් සම්බන්ධ වුණාද? වීමෝලේ වැඩ කරන කෙනා, උයපු කෙනා, ඔබට අලෙවි කරපු කෙනත් කීයක් හරි ලාභ තියාගෙන හෝ අලෙවි නොකරන නම් ඒකත් නැහනේ. ඒව සීපත් වෙන්න ඕනේ. එතකොට යම් පිරිසක් ඒකට උනන්දු වුණා නම්, ගවයෙක් හරි උනන්දු වුණා නම් කොළපාගලයි සියලු දෙනාම ඔබ මොහොතකින් සීපත් කරලා එයාට යහපතක් වේවා කියලා හිතනවා නම් ඔබ ශ්‍රේෂ්ඨයි. මීළඟ ගැටලුව ඉදිරිපත් කරන්නේ චම්පිකා දමයන්ති. එතුමිය අහන්නේ සත්තුන්ට කෑම දීලත් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්ද කියලා. සත්තුන්ට කෑම දීලත් පින් අනුමෝදන් කරන්න පුළුවන්ද කියලා අහනවා. ඇයි බැරි? පිනක් තියෙන ඕන වෙලාවක අනුමෝදන් කරන්න පුළුවන්. අපි එහෙම හිතමුකෝ. ඔබ මොකක් හෝ ක්‍රමයකින් කීයක් හරි මුදලක් හම්බුණා කියමුකෝ. එතකොට මේකෙන් පින්කමක් කරන්න බැයිද ඔබට? පුළුවන්. අපි හිතමුකෝ ඔබ ගිහින් අල්ලපු ගෙදර හරි කොහේ හරි ඉන්න සතෙකුට කෑම ටිකක් ගෙනින් දුන්නා. ටිකක් වැඩියෙන්. ගෙනින් දුන්නාම ඒ ගෙදර ගෙහිමියා ඔබට මුදලක් දෙනවා. ඒකෙන් පින්කමක් කරන්න බැයිද? පුළුවන්. ඒ වගේම තමයි අර සතාට කෑම දුන්නාම කවුරුත් ඔබට මුදල් දෙන්න ඕනේ නැහැ. අනිවාර්යෙන් පිනක් සිද්ධ වෙනවා. ඔබ එතන ගැටලුව කරගන්න ඇත්තේ මෙන්න මේකයි මට තේරෙන විදිහට. සතාට කතා කරන්න බැරි හන්දා අනේ මහත්තයාට පින් සිද්ධ වෙනවා මට මස් කට්ටක් දුන්නාට කියලා කියන්නේ නැති ප්‍රශ්නේ නතර තියෙන්නේ. ඒක ඕනේ නැහැ. ඒක එයාගේ ඩියුටියක්. ඒක එයා හිතෙන් වලිගවන්නලා කරයි. මෙතන තියෙන චේතනාවයි. ඔබ චේතනාවෙන් යහපතක් සිදෙන හැම වෙලාවකම ඒ චේතනයේ ක්‍රියාවක් බඩපත් වෙනවා. එහෙනම් ඔබ යහපත් චේතනාවක් මතින් මේ කැම දුන්නේ ඔබට යහපත් ක්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවා. යහපත් හැම ක්‍රියාවකම පිනක් සිද්ධ වෙනවා. පින කියන්නේ කුසලය. ඒ කුසලතාවය තිබිච්ච නිසා තමයි ඔබ මේ වැඩේට නැඹුරුනේ. යහපතක් සිද්ධ වෙන හැම වෙලාවකම පිනක් සිද්ධ වෙනවා. කුමක්ද පිනක් සිද්ධ වෙනවා කියන්නේ? කෙසේද ඒක වෙන්නේ? පිනක් සිද්ධ වෙනවා කියන්නේ විද්‍යාව පැත්තෙන් හැම එකක්ම විද්‍යාව දැන් ගාවනවා. මොකද නැත්තම් ඇලර්ජික් වෙනවා. ඒක නිසා මේ සිද්ධ වෙන ආකාරය දැනගන්න. අර බඩගින්න හිටිය බලු පැටිය කියමුකෝ පාරේ වැටලා හිටියේ. නැගිට ගන්නත් බෑ. ඔබ ගිහින් කෑම එකක් දුන්නා කියමුකෝ. කෑවා කියමුකෝ. කාලා පොඩි ශක්තියක් ඇවිල්ලා නැගිටලා ඉතාලම ආදරයෙන් ඔබ දිහා බැලුවා කියමුකෝ. බොහොම කෘතගුණ පූර්වක බැල්මකින් බැලුවා කියමුකෝ. බලලා මෙහෙම අදාළච අන්තර්ජාලය තියෙනවනේ මේවා. වලිගෙත් වෙනවා කියමුකෝ. කොහොමද මෙතන ඇති වෙච්ච සතුට? නිකන් කොහොමද නේ? අපු ගැම්ම බලලා වලි ගවන්නකොට ගැම්ම තමයි ෆ්‍රීකවෙන්සි එක. අන්න ඒ ආපු සතුට ආන්ගේ හැඟීම මත තමයි ඔබේ අන්නර මයින් ෆ්‍රීකවෙන්සි එක වැඩි වෙන්නේ. ඒ වැඩි වෙන එක තමයි කුසලය කියන්නේ. ඇයි ඔබ ඉහළ තැනකට යන්න තමයි මේ දැන් ෆ්‍රීකවෙන්සි සකස් කරගන්නේ. ඔන්න සිද්ධ වෙන විදිය. යම රජුරෝ පොතේ ලියන්නේ බලු පැටියකට කැම දුන්නා වලා කියලා. මේක සිද්ධ වෙන විද්‍යාත්මක පැත්ත එහෙමයි. ඊළඟ ගැටලුව ඉදිරිපත් කරන්නේ රේණුකා. මියගිය කෙනෙක් හීනෙන් පේනවා නම් හොඳයිද නරකයිද? එයා හොඳින් ඉන්නවද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. මියගිය කෙනෙක් හීනෙන් පේනවා නම් හොඳයිද නරකයිද? මට පේලා තියෙනවා හොඳකුත් නෑ නරකකුත් නෑ. හොඳක් නෑ කියන්නේ ඉතින් ඇවිල්ලා මුකුත් හොඳක් කරලා දුන්නේ නෑ. නරක නෑ කියන්නේ ඉතින් නරකක් කරෙත් නෑනේ නේ. හීනෙන් ඇවිල්ලා පේන්න යනවා. දැන් ඔබටත් නරකක් කරේ නෑනේ. හීනෙන් ඇවිල්ලා පේන්න ඔබට හොඳක් කරන්න නම් එහෙනම් නිදානයක් පෙන්වන්න ඕනේ. ඒක ඇත්ත නම් එහෙම වෙනවා නම් හොඳයි. එහෙම වෙනවනම් හොඳයි. එහෙම නැත්තම් හොඳක් නැහැ. නරක නැහැ කියන්නේ ඉතින් ඔබට ඇවිල්ලා මම දන්න විදිහට නම් අසනීපේමියෝ කරන්න බෑ. බය කරත් ස්ලීසින් හීනෙන් පිළලන් එහෙම දෙයක් කරන්න බෑ. ඒක නිසා නරකක් වෙන්නේ නැහැ. හැබැයි එයා හොඳින් ඉන්නවද පැහැදිලි කරන්නේ කොහොමද මං? බුදුරජාණන් වහන්සේගෙත් ඔහොම ප්‍රශ්න අහලා තිබුණා ජේතවනාරාමේ වැඩ වාසය කරනකොට. උන්වහන්සේ කියලා දීපු උත්තරේ මාත් කියන්න. මේකට පොඩ්ඩක් වෙලා ගියත් කමන්නේ මේ වටිනවා. බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා සිරිතක් තිබුණා. මේ බමුණුන් හිටියේ බමුණු ඇවිල්ලා කියන්නේ පිස්සු යකුටියා. උන්ට හැමතිස්සෙම ඇවිල්ලා මොන මොනවා හරි මේ භෞතික තලයේ දේවල් මේ නොඑක් මැජික් වන මොකද මෙයා උත්තමයෙක් විරුද්ධි තියෙනවා ප්‍රාතිහාර්ය තියෙනවා ඔක්කොම දැන් ප්‍රචාර වෙච්ච නිසා බුදුන් වහන්සේ ගාවට එන්න පුරුදුලා හිටියා. හැන්දෑ යාමේ මේ බමුණු තමන්ගේ මැරිච්ච අයට මොකද උනේ කියලා දැනගන්න. බුදුරජාණන් වහන්සේ සමාපත්තියට සමවැදලා උන්වහන්සේගේ අසීමිත ඥානය විහිදලා කියනවා බමුණෝ ඔබේ භාර්යාව අන්නහවල් තැන ඉපදිලා ඉන්නවා කියලා. ඇත්තම කියනවා බුදුන් වහන්සේ බොරු කියන්නේ නැහනේ. බමුණන්ට හැබැයි ඒක සුවර්. බුදුන් වහන්සේ බොරු කියන්නේ නැහැ. ඒක බමුණන්ට සක්සුදක්සේ පැහැදිලි. ඒක නිසා බමුණු බුදුන් වහන්සේ කියන දේ පිළිඅරගෙන යනවා. ඒ නිසා බමුණු උංගක් හරි පුරුදු වෙලා තිබුණා බුදුන් වහන්සේගේ මේ වැඩේ කරන්න. හැන්දෑවට එනවා එකෙක් දෙන්නෙක් හරි ඇවිල්ලා අහනවා මගේ අහවලා මැරුණා ස්වාමින් වහන්සේ. අනේ මට පොඩ්ඩක් බලලා කියන්න මගේ හිත හදා ගන්න කොහෙද ඉන්නේ කියලා අහනවා. උන්වහන්සේ මහා කරුණාවෙන් බලලා කියනවා. හැබැයි ඉතින් අන්තිමට උන්වහන්සේලාත් ඉතින් මේක වදයක් බවට පත් වෙන්න ඇති. ඇයිති මේක එනවනේ තොග ගණනෙන්. එතකොට එහෙම එන පටන් ගත්තාම උන්වහන්සේ කිව්වා මේක මේ හැමදාම ඇවිල්ලා මගෙන් අහලා මං කියන එක නෙවෙයි මම මේ කියන ක්‍රමේ ඔයාලට කියන්නම්. මගෙන් ක්‍රමේ සිස්ටම් එක ඉගෙන ගන්න. එතකොට ඔයාලටම බලාගත්ත හැකි ඥාතිය කොහෙද ගියේ කියලා. බමුණු කැමති වුණා දැන් වැඩේ ඉගෙන ගන්න පුළුවන් නේ. අනේ හොඳයි ස්වාමීනි අපිට කියලා දෙන්න කියම බුදුන් වහන්සේ කිව්වා මේ මියගේ කෙනා ගත කරපු ජීවිතය හොඳට දන්නවනේ ඔයගොල්ලෝ. ඔයාලත් එක්කනේ හිටියේ. ඒ ගත කරපු ජීවිතය තුලින් හිතාගන්න දැන් ඉපදිලා ඉන්න හවල් තැන කියලා. බලු වැඩ කර කර බලු වැඩ කර කර බල්ලෙක් වගේ හිටියා නම් දැන් බල්ලෙක්. කෙටින් කියන්නම්කෝ සරලව. හොඳ පිංකම් කරලා ඊටාම යහපත් හැමෝටම උදව්පදව කරගෙන හිටියා නම් යහපත් උත්පත්ති එක. මෙලෝ රහක් නැතුව හිටියා නම් දැලුත් මෙලෝ රහක් නැතුව ඉන්නවා. මෙන්න මේක තමයි උන්වහන්සේ එදා කියපු දේ. ඒ අනුව මමත් ඔබට කියනවා එයා හොඳින්ද කියලා බලා ගන්න පුළුවන්. ඉන්නේ නැද්දි කරේ හොඳ දේවල් නම් හොඳින්. නරක දේවල් නම් නරකින්. ඒක කිසි කෙනෙකුට වළක්වන්න බෑ. හැබැයි දෙයක් තියෙනවා. මරණාසන්න මොහොතේ තියෙනවා චුතිසිත කියලා දෙයක්. කොච්චර පිංකම් කරත් චුතිසිත නරක වෙලා තිබුණොත් එයා නරක තැනක උත්පත්ති ලබන්න පුළුවන්. හැබැයි ස්ථීරව එතන ගැවසෙන්නේ නැහැ. කරපු කුසල් වැඩි නිසා මොහොතින් නැවතත් කුසල් තියෙන යහපත් භූමියක උත්පත්ති ලබනවා නිර්වාණගාමී නොවුනොත්. අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවිකාවක ගැන කතාව දන්නවනේ. මම මෙතන එක කියන්න යන්නේ නැහැ. එක දවසක් අවීචී ගත කරලයි දිව්‍ය ලෝක ගත වුණේ. කරපු අකුසලයක් මතක් වුණා. වැරදි වැඩක්. එතකොට ඒක නිසා අවීචී ගියා කරපු කුසල වැඩි නිසා පටස්කාල ඉහළට ගියා. ඉතින් අන්න ඒ විදිහට තමයි මිය ගිය කෙනෙක් හොඳින් ඉන්නවද කියලා අපිට දැනගන්න වෙන්නේ. හොඳින්ම ජීවිතය ගත කරලා යහපත්ව හැමෝටම උදව් පදව් කරලා පරාර්ථකාමී විදිහට ජීවත් වෙලා තියෙනවා නම් ඔහුගේ උත්පත්ති යහපත්. ජීවිතය ගැන සැබෑ විදර්ශනාත්මක ඥානයෙන් තමන් ගැන තමන් කියලා කෙනෙක් නැතිය ගැන මේ සිත ශූන්‍ය කර ගැනීමේ தත්ත්වය එතන ඒ தත්ත්වයටපත් වුණොත් අනිවාර්යෙන් යන නිර්වාණගාමී වෙලා. ඔතනත් ප්‍රශ්න තියෙනවා මම දැක්කා මේ සිත ශූන්‍ය කර ගැනීම සිත නැතිවීම නිර්වාණය නොවේ කියලා කවුද මන් දන්නේ ස්වාමින් වහන්සේ ළමක් කියනවා. මම ඉතින් ඒවට කතා කරලා වැඩ නැහැ. නමුත් මම ඔබට කියනවා චිත්ත නිරෝධානං නිබ්බානං බුදුරජාන් වහන්සේ කියන්නේ. සිත නිරුද්ධ නම් නිර්වාණ. චිත්ත නිරුද්ධයි කියන්නේ සිය නැති වෙන එක නෙමෙයි. චිත්ත ස්වභාවය විශ්වගත වෙලා අනන්‍යතාවය නැතිවීම. ටිකක් ගැඹුරුයි. නමුත් මියගිය කෙනා ගැන අර විදිහට කරුණු හිතා ගන්න. ඊළඟ ගැටලුව ඉදිරිපත් කරන්නේ දීපිකා ප්‍රියදර්ශනී රත්නායක. ඔබතුමාට ගොඩාක් පින් මේ දේවල් අපිට කියලා දෙනවට. මේ ශාස්ත්‍රයේ ඉගෙන ගන්න විදිහක් ගුරුවරයෙක් මඟ පෙන්වීමක් කළ හැකිද කියලා තමයි එතුමිය අහන්නේ. මොකද මේ ශාස්ත්‍රය කියන්නේ මේ මම දේශනා කරන දෙයද? ඉතින් මේක නම් ඉතින් ශාස්ත්‍රයක් කියන්නේ මේකෙන් අර ටික ටික ප්‍රඥාවන්තයෙක් වෙනකොට ඔබට ඒ එකින් එකට සම්බන්ධ නිසා ඒක හිතා ගන්න පුළුවන්. මේක මෙහෙමයි වෙන්නේ කියලා. පොත්පත් කියවීමත් හොඳයි, ධර්ම දේශනා අහන එකත් හොඳයි. ප්‍රඥාවන්තයෙක් වෙන එක ඊටත් වැඩිය හොඳයි. අවශ්‍ය දැනුම සම්පූර්ණයෙන් සම්ප්‍රේෂණය වෙන්නේ විශ්වයෙන්. විශ්වයත් සමග ඔබ ඒකාත්ම වෙනකොට ඔබට විශ්වයේ තියෙන දැනීම ලැබෙනවා. විශ්වය කියන එක සමන්විත වෙලා තියෙන්නේ ශක්තිය, බලය සහ ඥානය. ඒතර මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න හරි මොකක් හෝ දෙයක් ඔබට කරන්න අවශ්‍ය ඥානය අවශ්‍ය නම් විශ්වය සමග බොහෝම සමීප තත්ත්වයකටපත් වෙනකොට ඔබට ඒ ඥානය ලැබෙනවා. පොත්පත් කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඥාන සම්ප්‍රේෂණය කියලා දෙයක් තියෙනවා. ඒ ඔස්සේ ඔබට අවශ්‍ය සියලු ඥාන සැපේනවා. ඒතර ඔබට මොහොතක් විශ්වය සමග සමාධිගත වීමෙන් අවශ්‍ය ගැටලුවට අවශ්‍ය උත්තරේ නිවැරදි උත්තරේ ලැබෙනවා. වැදගත්ම දේ ඒකයි. පොතක වැරදි උත්තරේ දෙන්න පුළුවන්. විශ්වයට කවදාවත් වැරදින්නේ නැති නිසා ඒ ඥානය ලැබෙනවා. ඊළඟට තියෙන්නේ බලයයි ශක්තියයි. සමහරවිට ඔබ හිතුවත් දන්නේ අර මම කරන හාස්කම් වගේ දේවල් සෝකේරීම් වගේ කරන්නේ. ඒකත් ඒකම තමයි. ඔබ විශ්වය සමග කොයිතරම් දුරට ඒකාත්ම වෙන්නේ විශ්වය ප්‍රසාදයක් විදිහට විශ්වයෙන් ලැබෙන දේ තමයි අපි බලාපොරොත්තු වෙන දේ. දැන් මගේ බලාපොරොත්තුව තිබුණේ ඒ ශක්තියෙන් බොහෝ දිනෙකට සුවයක් ලබා දෙන්න, බොහෝ දිනෙකට යහපතක් කරන්න, බොහෝ දිනෙක සතුටු කරන්න විතරක් නෙමෙයි. දැන් සතුටු කරන්න නම් අපිට දෙයක්ම අවල දෙන්නාම සතුටටපත් වෙනවා. මට චේන් එකක් හම්බුණා, දේවල් එක එක්කෙනාගේ භූමිකාවල් වෙනස්. යේසුස් වහන්සේ ක්‍රියාත්මක කරපු දේ තමයි මම බලාපොරොත්තු වුණ දේ. සායිබාබාතුමා තවත් දෙයක්. උන්වහන්සේ මවලා දීම තුලින් උන්වහන්සේගේ දිව්‍යත්වය හෙළි කරලා කට්ටිය ගෙනල්ලා දේශනා තියලා ලොකු සේවයක් කරා. එතකොට මම බාරගත්තේ දෙකක් සිද්ධ වෙන්න. ඒ කියන්නේ ලෙඩක් සුව වෙන එකත් හොඳයිනේ. එතකොට ඒ අනුව මෙයා තමයි මාව සුව කරේ. මම මෙයා කින්දේ අහනවා කියලා හරි පෙළඹෙයි. එහෙම නැත්නම් මෙයාට මොකද්දෝ බලයක් තියෙනවා. ඒක නිසා මම මූ කියන ඒවා අහනවා කියලාත් පෙළඹෙයි. ඒ පෙළඹීම ලබා ගන්න තමයි මම ඒ සුව කිරීම කරේ. එතකොට මම අර ඔබට සංඛ්‍යාතයක් ගැන කිව්වනේ. මේ සංඛ්‍යාතයටපත් වුණොත් තමයි මේ දේවල් හැකි වෙන්නේ කියලා. ඒ සංඛ්‍යාතයට ලැබෙනවා කියන්නේ දිව්‍යත්වය. අපි හිතමු දෙවි කෙනෙක්. දෙවි කෙනෙක් යම් හේතුවක් නිසා අපි හිතමු මනුෂ්‍ය වේශයක් අරගෙන පහළ වෙනවා කියලා. ඒතර බුදුනෙත් එහෙම කෙනෙක්. අපි දන්නවනේ කොහේ ඉඳලාද මනුෂ්‍ය ලෝකයට නැවත ආවේ. තවතිසාවේ හිටපු දෙවි කෙනෙක් තමයි මනුෂ්‍ය වේශයකටපත් වුනේ. මනුෂ්‍ය ආත්මයකටපත් වුනේ. මනුෂ්‍ය ජීවියක් ලබාගෙන ආවේ දෙවි කෙනෙක්. එතකොට ඒ දිව්‍යත්වයේ දිව්‍යමය බීජයක දිව්‍යමය ශක්තිය ඒ සිද්ධාර්ථ කුමාරයා ගාව තිබිච්ච නිසා තමයි අර සබදාහමේ ප්‍රාතිහාර්ය සිද්දෙලා මල් පිපුණේ. මැජික් නෙමෙයි. මල් මවන්න ඕන තරම් කට්ටියට පුළුවන්. එදාම ඇවිද්දෙත් ඒකයි. මේ හාස්කම් කිව්වේ ඇවිදලා ගියා. කෙනෙකුට කරන්න බැරි දේවල් කරගෙන ගියා. ඒ දිව්‍යත්වයේ යම් පමණකට අරගෙන මේ පොළොට ආවද එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව තියෙනවා. ඒතර මගේ ශක්තිය මම අරගෙන ආපු ශක්තිය මම මේ පෙන්නනවා. ඔබ තුල තියෙන ශක්තිය ඔබ කවදා හරි වර්ධනය කරගත්තොත් මේ ආත්මේ හෝ පරලෝ ආත්මෙදී හෝ යම් දේවල් කරන්න පුළුවන්. මිසක් මේක භෞතික විද්‍යාව ගිනුම් කරන්නේ සංගීතය වගේ ශිල්පයකට හදාarලා දිව්‍යත්වයක් අවදි කරගන්න බෑ. ඉගෙන ගන්න කොහොමද? ඉගෙන ගන්න තියෙන එකම ක්‍රමය තමයි පරාර්ථේ කාමී වෙන්න. පුළුවන් තරම් ඔබේ සිත කය වචන තුනම අනිත් අයගේ සුභසිද්ධිය සඳහා යොමු කරන්න. ඒ යොමු කරනකොට වැඩ දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි එයාට යහපතක් වීම, අනිත් එක ඔබට යහපතක් වීම. ඔබට කොහොමද යහපතක් වෙන්නේ? පරාර්ථකාමී වෙන්න පටන් ගත්තාම ඔබ ගැන හිතීම අතහැරෙනවා. මමත්වයේ කියන එක ටිකින් ටික තුනී වෙනවානේ. පරාර්ථය නැගිටිනකොට මමත්වයේ බැහැගෙන යනවා, අඩුවේගෙන යනවා. ඒක අඩුවේගෙන යනකොට අන්න අර සංඛ්‍යාතයේ දිව්‍යමය සංඛ්‍යාතයට ළඟා වෙනවා. ඒ නිසා පුළුවන් තරම් පරාර්ථකාමී වුණොත් ඔබට යම් ශක්තියක් ළඟා ගන්න පුළුවන්. ඊළඟ ගැටලුව ඉදිරිපත් කරන්නේ මානගේ ලලිත මහත්මයා. මම මගේ ගෙදර හදන බල්ලා පිඹුරක තුන් වටයක්ම ඔතාගෙන ඉන්න විට පිඹුරටත් අනතුරක් නොවන ලෙස පොඩ්ඩක්වත් සරණක් නැතිව මරණයට ලං වී සිටි බල්ලා බේරගත්තා. පිඹුරාගේ ගොදුර නැති කල නිසා මට මේන් පාපයක් සිදු වෙනවද කියලා තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. බල්ලා පිඹුරගෙන් බේරගත්තා. ගෙදර හදන බල්ලා හන්දා. එතකොට දැන් පිඹුරාගේ කෑම වේල අහිමි කළ නිසා මට පාපයක් සිදු වේද කියලා අහනවා. මේක සමාජයේ නිතර පවතින ප්‍රශ්නයක්. හරි පැහැදිලිනේ පුතා. මෙන්න මං කියන තියරි එක හැමදාම තියාගත්තොත් ගැටලු ඔක්කොම සියලු දෙනාට විසඳ ගන්න පුළුවන්. මොකද්ද? චේතනාම් වික්කවේ කම්මං වදාමි. ඔබේ චේතනාව උනේ කුමක්ද? බල්ලාගේ ජීවිතේ බේරීම. පිනක්ද නැද්ද? පිනක්. කුසලයක්, යහපත්. ඔබට චේතනාව තිබුණා නම් බල්ලට ඕන ලබ්බක් වෙච්ච දේ මං ඔබේ කෑම වේලා හිමි කරනවා කියලා පිඹුරාට පත වැවනම් හරි ඇදලා දැම්මා නම් ඔබට පව්. ඇයි? ඔබේ චේතනාව තිබුණේ පිඹුරාගේ කෑම එක හිමි කරන එක. මේ දෙකම දෙකක්. සිද්ධිය එකයි, සිතුවිල්ල අනුවයි පාපයේද කුසලයේද කියන එක තීන්දුව වෙන්නේ. ඔබේ චේතනාව ජීවිතය බේරීම. එතනදී ඔබට ප්‍රතිසන් දෙන්නේ ඔබේ චේතනාවයි. සිද්ධිය එක සිදුවීමක් නොවේ. පැහැදිලි ඇතිනේ? ඕනම දෙයක් ඔබ එහෙම කරොත් ඔබේ චේතනාව මත තමයි ඔබට ප්‍රතිලාභ ලැබෙන්නේ. හොඳ උදාහරණයක් තියෙනවා. ගන්න නම් හොඳ නෑ උදාහරණය. නමුත් මම ගන්නවා සමාජ ඉදිරියට. සූර සරදීල් කියන කෙනා. එයාගේ අභ්‍යන්තර චරිතය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔහු ගස් සල්ලි තියෙන අයගෙන් මංකොල්ල කාලා නැති බැරයට දීලා තියෙනවා. ඔහුගේ චේතනාව වෙන්නේ නැති කොහොමද? තොපිට පාඩම මම උගන්වනවා කියලා ගියා නම් අකුසල්. නැති බැරි මිනිසුන්ට මම මේ තියෙන කෙනගෙන් අරන් දෙනවා කියලා කරා නම් කුසල්. අපි දන්නේ එයාගේ චේතනාව. නමුත් හුඟක් අය කියනවා දුප්පත් අයට උදව් කරන චේතනාව තිබ්බා කියලා. එහෙම කරා නම් අද යහපත් යන කැති. සුද්ධ කියන්නේ ඉතින් එදායි නම් අපි ඩිගානි පැතරට කරපු කට්ටියනේ. ඒක ඉතින් මෙතනට අදාළ නැහැ. නමුත් මෙන්න මේක මතක තියාගන්න. ඔබ කරන චේතනාව තමයි කර්මයේ බාටපත් වෙන්නේ. කුසල කර්මයේ බාටපත් වෙන්නේ. එතකොට ඒක පටිසන්දෙන්නේ යනවායි. හොඳයි, නැවතත් අපේ මේ ඉතුරු ප්‍රශ්න රාශියක් තියෙනවා. ඉතුරු වෙලා ඒ සියල්ලටමත් පිළිතුරු හොයාගෙන අපි නැවතත් මේ විදිහට ඔබ හමු වෙලා සාකච්ඡා කරලා අපි ටික ටික ඉහළට යමු. හොඳයි, එහෙනම් එතෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙපිටයි විශ්ව පියස.